ආත්මార్థකාමී නොවි මනුස්සකම රැකගන්න මනුස්සකම තියෙන්නේ අපේ අතේ. මරණ දඬුවම නියමව සිටි හිටපු යුදහමුදා සැරෙන් සුනිල් රත්නායක මහතාට නිදහස හිමිව තිබෙනවා. 2000 වසරේ දෙසැම්බර් මාස 19 වෙනිදා මිරිසුවිල් ප්‍රදේශයේදී පුද්ගලයන් 8 දෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ සැරෙන්වරයාට කොළඹ මහාධිකරණයේ මරණ දඬුවම නියම කළේ 2015 ජූනි මාස 25 වෙනිදායි. දශක 7කට වැඩි ඉතිහාසයක් ඇති සිංහල සිනමාව අනාගතයට සංරක්ෂණය කිරීමේ බාර දුර මෙහෙවර ඉටු කළ අභාප්‍රාප්ත තිස්ස නාගොඩ විතානයන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරල කණත්තේදී අද සවස සිදු කෙරුණා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සහ හේමාස ආයතනයේ රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ තොගයක් අද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නේආරච්චි මහත්මිය වෙත පරිත්‍යාග කළා.